ඔබ දවසක් ස්තල්දනාටම අදමම කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ බෞද්ධ ධර්මාංචාර විභාගය ගැන පුංචි හැඳින්වීමක් කරන්න එකට හේතුව භාගට ගොඩක් දෙනෙක් මෝන දෙන බලාපොරොත්තුවයෙන් ඉන්නවා ඒත් හරියාකාර තොරතුරක් සොයා ගැනීමට නොහැකි නිසා ගොඩක් දෙනෙක් විභාගය අතාරන්න එය හේතුව බවට පත්වෙලා තියෙනවා එගගේවුණු කාලෙත් තුළ පුංචි මඟ පෙන්න්නේ මක් කලා ධර්මාචාර විභාගටඒත් එඒය හරියාආකාරව පලකරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ එනිසාමම බලාපොරොත්තුවෙනවා බෞද්ධ ධර්මාචාර විභාගට අම්කිසින් මඟ පෙන්වීමක් මේ චැනලෙක තුළ සිදු කරන්න. මේ ඔයි සිඩියෝ කහන ඕනෙම කෙනෙකුට පුළුවන් ඒ හා සම්බන්ධ ගැටලු අදහ සිදිරිපාත් කරන්නේ වගේම මේ පාඩම් මාලාව ඉදිරියට පවත්වාගෙන ඇෑමට ඔබ කැත්දක් ො ම නැතම් ේට සම්බන්ධ ෙන්න්න කැත්දක්ොනොවද කියලා. මට හො පිතු ස්ථපයන්න පුළුවන් මටය ලොකු හයියක් වේවි ඉදිරියට මේ කටයුතු සිදුකරගෙන යන්න. මුලිම මතක්කලොත් බෞදධ ධර්මාචාරය විභාගයක් අපිට වැදගත්වෙන්නේ ඇයි කියන කාරණාව මේ විභාගය දහම් පාසල ඉගෙන ගන්න දරුවට තමයි පෙනී සිටින පුළුවන් කිසිම හේතුවක් නිසාවත් අපෞද්ගලික අදුම්කරුවේ ක්‍රිගහට මේ විභාග සඳහා පෙනී සිටින්න අවසර නෑ ඔබ විභාගට මුහුණ දෙන්න කැමති නා කළ යුත්තේ තමන්ට ළඟම දහම් පාසරට ගිහිල්ලා ලියාපදිංචවෙන්න ධර්මාචා විභාගේ සඳහා ඉට පසබට පුළුවන් පොදුවේ පැවැත්වන මධ්‍යස්ථානයකින් බෞද්ධ ධර්මාචා විභාගේ සඳහා පෙනී සිටින්න. ඊට ප්‍රථම දහම් පාස ලවසාන ඉභාගෙට මහුණ දෙන්න පුළුවන්ය ලොකු වටිනාකමක් කියෙන බවත් මතක්රන කැමති. ඉට පස්සමේ විශෂයට හෙමනැත්තම ධමාචා ඉභාගට තියෙන වටිනාකම මොනෝගේදිල ගණනය කරක්දේ. විශේෂ ස්ථානයක් මීමනවා ඕොෑ ඉන්ට ඔහෙකට ගයාාට පසේ මේ දර්මාචාර විභාගට ලැබෙන සහත කේටේ වගේම උසස් පෙල කලාවිශය දහරාවයෙන් පෙන ඉඳල කෞරුහර කෙනෙක් විද්‍යාපීයට අයතුුම් කරන්න වනං. එහිදේ දහම් පාසල අවසාන ඉභාගිට වගේම විශේසෙන් බෞද්ධ ධර්මාචාර විභාගයට ලොකු ඉල්ලු මක් ලැබෙනවා. මේ විිභාගගේ ඉන්ග්‍රිසි මාධ්‍යයෙන් පට ඉල්ලන්න තවස්ථාවතියෙනවා. එනිසා මම මතක් කරනවා. දහ ොෑම කෙක් ාගට මොතුන් ගොඩක් වටින බව විභාග සඳහා පොත්පහක් නියමිතයි ඒ පොත්පහම දහම් පාසලකින් ඔබට ලබාගන්න පුළවා එදර මේ විශෂය නිර්දේශය ගැන කතාගරාදිය අපිට පරිහරණය කිරීමම සඳහා ලැබන පොත්පහ ගැන මතතා කරාදී පලවෙනි පොත්ත විදිහයට බෞද්ධ සමාජතර්සනයත් ඒ වගේම බෞද්ධ ඉතිහාසය හා සාාස්කෘතිය කියෙනන කොතාත් ඒ වගේම බෞද්ධ විනේ මාර්ගය හා පාලි ාසාහ පරිච්ය කියන පොතත් ඒවගේම තේරවාදී බුද්ධ තරමේ මූලික ඉගැන්වීම කියන පොතත් සහ අවසාන්නට අභිධර්මය කියන පොත් පහ ආශවිත කරගෙන තමයි මේ විභාගේ ප්‍රශ්නපත්‍ර පහ ගොඩනැගන්නේ. දින දෙකක් ඇතුල්ට මේ පශ්නපත්‍ර පවත්වලා ඔලගේ ප්‍රතිඵල ලැබෙන සලස් වනවා ප්‍රතිඵල ලැබෙන්න්න සාමාන්‍යෙන් මාස හයක් වගේ කාලයක් ගත වෙනවා සෑම අවරුත්්කම බොහොවිටම විභාග පැවත්වතුුණේ නොවම්බර් මාසට කිටු දවසක. එවනත් දෙදස් විශස වසරයනුවෙන් තාමි විවාාගේ පවත්වන් අවස්ථාවක් ලැබුණ නැති බවත් ප්‍රතමයෙන් මතාක් කරන්න කැමති. අද පලවෙනි දවස විදිහටම සෑම පොතකටම අදාළ අන්තරගත එහෙම ැත්තං පේපරේක විව්හේ සැකසෙන්නේ මොන විදිිහන්ත කියල මයි. තක් කරන්න ලාපුරොත්තුවයෙන්නේ ඔබට මේ කොටස් වටින බව දැන්ෝතින් මට පුළුවන් ඉදිරයේදය කරුණු වැඩිදුරටක් විවරණය කරන්න ප්‍රමේ මතක තියාාගන්න ඇතරම විභාගයට ලොක්කව එල්ලුමක්තින අපේ රට තුළ ට මතක ඇතිව පහුගේ කාල තුළ ධර්මාචාර විභාගයට ගුරුපක්වීම් පවා ලබාදීම සිදු කළ බව ඇත්තරම එක ප්‍රතාක් දෙකක් විතරයබිට අම්මාරු අනිත් සෑම කොටසක්ම පහසුවෙන් පිළතුරු සපයන්න පුළුවන් කොටස්. එතකොට බෞද්ධ සමාජ්‍ය දර්සනය කියන පොත ගත්තර පස්සේ මේ පොතේ පාඩං එකකේට ලකුණු ලැබෙන ක්‍රමවේ දෙයක් තියෙනවා. එතකට මේ ප්‍රශ්න පතරයේ කොටස් දෙකකින් යුත්ත වෙනවා. එක කොට එස්සෙහි කෙටි ප්‍රශ්න දහයක් අන්තර්ගත වෙනවා. එක් ප්‍රශ්නයකට අනු ප්‍රශ්න දෙකා එකයන්නේ ප්‍රශ්න දහයක් තියනවා ඒත් දහයට අනු ප්‍රශ්න දෙකක් තියනවාම්. මිට අමතරව අනිවාරයෙන් පිළිතුරු සැපියයුතු ප්‍රශ්න තියෙනවා. මෙම කොටසට ලකුණු විසි අටක් හිවේෙනවා. එකයන්නේ සಯල් අතරෙන් ප්‍රශ්නකට අනිවාරය පිළිතුර සපය න ප්‍රශ්න දෙකක් තියෙනවා එතකොට යිසියාල්ලට ැබෙන ක්ුණු ්‍රರණ තමයි ක්කුන්න විසි අටක ප්‍රමාණය. දෙවනි කොටසේ එක් ප්‍රධාන ප්‍රශ්නයක් සඳහා විවගත හා රචනනා ප්‍රශ්නයන්ගෙන් අනු ප්‍රශ්න තුනක් අන්තරගත්ත වෙනවා. මෙහි ප්‍රධාන ප්‍රශ්න හතරකට පිළිතුර සපයන්න ඕන. ඒක එකක ප්‍ර්නක කොටස් අනුකොටස් තුනක් කාන්තර්රගතුවනවා ඒවගේ ප්‍රශ්න හතරකට අපි පිරිිතුරු සැපීම කරන්න ඕන. හම අපි සපේනඒක් ප්‍රධාන ප්‍රශ්ණික ලුණු දහ අටක් අපට හිමියනෝ. ඒක ප්‍රශ්නක අනුකොටස් තුනක් තියනෝකකි වනන්නේ තිය අනුකොට සොල්ට හතරක්ට හදක් අනිත්තකට හතක් විදදියට ලකුණු දහටක් තම හැදනේ දහටේව හතරක් හැත්ත දෙගක් වෙනවා. ඇත්ත දෙකයි උඩ කොටසට හම්බෙන විසියටයි එක තුළලා තමයි ලකුණු සියක ප්‍රශ්න පතරයක් උබට ලැබේන්නේෙ. නිිතුරු සැපීම සඳහා කාලයපෑ තුනක් හිමියුණවා. විශේ නිදේශය ගත් තර පස්සේ සමාජ දර්සනය එහි ස්වභාවය සහ කාර්ය බෞද්ධ සමාජ සංකල්ප පුද්ගලයා සමාජ සංස්ථාවන්ගේ ප්‍රභය හා පරිනාාවමය ජීවා ජීව පරිසරය ජාතිවාදය සහ සමාජ ස්තරනය. බෞද් දේශපාලන චින්තනය මානව අයිතිවාසිකම්. බුදුදහාමය ආර්ථික චින්තනය නීතිය යුක්තිය සහ දන්්ඩනය යුත්තය හාසාවිවාහජවිත සාමාජ්‍යයේ සහජීවනය විද්‍යාවතාක්ෂණය සාකාර්මී කරණය ජනගානය හා වර්ධනයගෙන කොටස්තුළ අවධානය අපට ඔබහෝධිය තියෙනවට පැහැදිලි ඇතිම මේක හගෙන හිටියට පස්සේ මේකින් වැඩි කොටසක් මේ විද්‍යිය අපේ සාමාන්‍යදනමුතුළත් අන්තර්ගතවෙලා තිනවනේද කියලා. පො ිතාාරන බෞද්ධ විනිේ මාර්ගය හාහ පාලි ාසා පරිචය කියන කොත ගත්තර පසේ පොට දාලවත් පස්නපත්තේ කොටස් දෙකින් යුත්තව තමයි අපිට හමුව වෙන්නේ එක් කොටසෙහි ප්‍රශ්න දහයක් අන්තරගත්ත වෙනවා එක් ප්‍රශ්නයකට අනුකොටස් දෙකයි කලින් වගේ මයි. ඒවගේ මෙට අනිවාරයෙන් පිළිතුරු සපයන්න්න ඕන ප්‍රශ්න දෙකක් තියනවා මෙම කොටසට ලකුණු විසි අටක් හිමියේනවා. තක දෙවනි කොටස ගත්තර පසේ ප්‍රධාන ප්‍රශ්නයක් සඳහා විියෝගත්ත හා රචනාා ප්‍රශ්න අනකොටස්. ඒේ හැබ එක එක ප්‍ර්නක කොටස් තුනක් එක ප්‍රශ්නක තියන කොටස් තුනකට ලුණු හතර හයක් අටක් බැගිින් තමයි ලකුණු හබවෙන්නේ. මෙහි ප්‍රධාන ප්‍රශ්ණ හතරකට අපි පිළිතුරු සපියයන් වන්නේේ එක් ප්‍රධාන ප්‍රශ්නකට ලකුණු දහටක් අලින් වගේ හම්බවෙන ලකුණු දහටේ ප්‍ර්ණන හතරකට තමයි අපි පිළිතු සැපිය යුත්තේ. රත් කාලාලයේ පෑතුනක් තමයිිට හබවෙන්නේ විශෂ නිදේ අත්තරස කොටස් කිහිපේකට පොත බදෙනවා එතමයි ෞද්ධ විනේමාර්ගය. සූත්‍රධර්ම ධම්මපදය ජාතක කතා අකිර තමයි කොටස්ටික වර්ගී කරණය වෙන්නේ. බෞද්ධ විනේ මාර්ගය ගත්තට පස්සේ බෞද්ධ භික්‍ෂගේ සමාජයේ ප්‍රභය හා සංවර්ධනය ට පස්සේ පබ්බාජාවස උපසම්පදාව ගුරු ශිෂ්‍ය සම්බන්ධතා විනේ නීති පැනවීමේ මූලික පරමාර්ථය, භික්‍ෂු ප්‍රාතිමෝක්ෂය පෝසත්ත කර්මය වස්විසීම පවාරණය කටිනය. බෞද්ධිරණ ක්‍රම දණ්ඩකම්ම ගිහි පවැදිි සම්බන්ධය කියෙනකොටත් සාකච්ඡා කරන. සූත්‍ර ධර්ම හා සම්බන්ධ කරෙන සිංාලොවාද සූත්‍රයේ ්‍යග පපජ්්‍ය ූත්‍රයේ පරාාවව සූත්‍රයේ ධම්මික සූත්‍රයේ සහ මංගල සූත්‍රයේ ගෙනනව බෝධිය අපිට අවශව වෙනවා ධම්මපදේ ගත්තට පස්සේ ජමක වක්ගේ චිත්තවගගය පුප්පවගග, බාලවග්ගය පණ්ඩිට වක්ගේ අරහන්ත වක්ගේ සහස්ස වගගය පාප වක්ගේ දණ්ඩවගගේ ජරාවක්ගේ බුද්ධ වගේ සහ සුක වක්ගේ කියෙන. දම්මපද කොටස් පිළිබඳ අවබෝධයක් අපිට අශ්‍ය වෙනවා. ජාතකතාගත්තර පස්සේ සාාලිකේධාර ජාතකේ සත්තිකුම්බ ජාතකේ තිත්‍ර ජාතකේ මහා කපිජාතකේ මතු පෝස ජාතගේ සහ මනිකන්ට ජාතික ගැන අපිට අවබෝධය. අවශ්‍යයි අර බෞද්ධ සමාජය දර්සනයට වඩ ටිකක් ගැඹුරු පේරයක්ක්තමයි ෞද්ධ විනේ මාර්ග හා පාලිබාසා පරිච්චයකෙන කෘතිේද අපේ අපෙන් බලාපොරොත්තු වෙන විභාගේදී. තියාසෙහ සස්කෘති ගෙන පේපරේ ආකෘතිත් පෙරසිහිපත් කර පරිදිමයි. විශය නිදේ ගත්තටබස්ස භාරතිය බෞද්ධ නිකායි ප්‍රභවය ගැන හනවා ධර්මාසෝකදිරාජ්‍යා සහ බෞද්ධා්බාස ධර්මාසෝ කදිරාජ්‍යා ස රෂ්්‍ර පාලනයේ රෂ්්‍රාලිකෙන් රාජ්‍ය පාලනය ගැන ධර්මා සෝකදිරාජ්‍යා බුදු සමයෙන් දේසාන්ත්‍රයපති සඳහාසිදුව කළ සේවාව කනිස්කරජතුමා මහායන බුදු සමේ ප්‍රභවය මහායන්න බුදු සම මූලිකි ගැන්වීම. බෝධි සත්්‍ර ධර්මය බෞද්ධ විස්විද්‍යාල සයාල්ලගේ කතා කරන ාරතතිය බෞද්ධ පන්්ිවර බුදු සමය දේශන්තර ්‍යප්තිය එට බස්ස ප್ක් මහින්දයගේ ್ව ලං කාවේ සංස්ක තිය ම හිඳ හිමියන් හඳුන්නා අදුුම් බුදු සමය ුදු සමය රජය අතර සම්බන්ධතා ශවී ලංකා සංස්කෘතිය කරෙ බුදු සමය අ බාසය ලක්දිවනිකායි බේදේ බුදු පිළම සහ බෞද්ධ ස්තුප පිළිබඳව අවබෝධයක්ේ දී අපේක්ෂා කරනවා. හිදත් කතා කළ. ඩ කොටසක් පළි ඳව අබෝධ තියෙන ුස්පෙල ධර්මාචාර භभाගේ සහ ඉ උසිල බෞ් සිිස්ටාච විශෂය සහ ුද්ධර්මය විශෂය සඳහා පෙන සිටි සිසුන්ට සහ පෙන සිටින සිසුන්ට ඉතාම පහසුවෙන් මේ කොට සොල්න පිළ තුරු සපයන්න පුළවා. එට පස්ස පට හම්බන පොත්තමයි ේවා බුද්ධ ධර්මය ූි ගැන්ඩීමම් නකු බාදීමේ පටි පාඩි ඉහෙට සහිපත් කළ පරිදිමයි කාලේ පෑ තුනක පේපරයක් අපිට හම්බ වෙනවා. විශෂණ දේ ගතර පස්සේ පಾඩක් ද හයක් තමයි අපි අන්තර්ගතවේද ච්‍යය ති ලක්ෂණය කණඳදා යතන දාතු භාගේ පටි්ච සමමු පාය කර්ම යභාගේ කුසලා කුසල විනි්චය, සත්තිස් බෝධිපක්ෂික ධර්ම, නිර්වානණේ නිර්වානගාමී මාර්ගේ සහ භාවනාවම කියන කොටස් අපේෙන් පිළිතුර විදියට ಪොತ න පාඩම් පිළිබඳ ඔබෝධ තිය න හොඳද මකති ගත්ත තුන්දයි. අපි සු තාා කල ෘති පොත්තුන හා සසඳද්දී. මෙමයත් එතරම්ම අපහසු නෑමේ අන්තර්ගත පාඩන්දෙන් භාවනාව ගත්තට පස්සේ චතුරාර් සතය තිිලක්‍ෂණ ගතර පස්ස අපට යම්තක් අවබෝධයක් මේ වෙදදිත් අපට තියෙනවා. මේ පොත් පහතර අපිකක් ගැඹුරින් කතා කරන්න ටිකක් අපහසෝ ගැඹුරු කාරණාතියන සහ ගොඩක්තරු රපිටන පේපර එකක් තමයි ඇබිධර්මය කියන එක ලකුණු දීමේසාහ ලකුණු ලැබීමේ පටිපාඩිය හත මතක් කලාආකාරයමයි. විෂ නිර්දේශ ගත්තට පස්සේ අභිධරම මේ ප්‍රභය හා සංවර්ධය ගැන අවශ්‍යයන අපිට දැනුම. වි අ ිධර් ස දායන් ගැන ඕන අිධර්ම සාහිත්‍යය සංකතහා අංකත ධර්ම සතර පරමාර්ත පිළිබඳ ලක්ෂණ කතනය ඕනි බෞතික ලෝක පිබඳ බෞද්ධ විග්‍රහය අය සාංහිසිත පිබඳ බෞද්ධ විවරණ සිතේ ස්භාව හාක්‍රයා කාරිත්්‍යය පිළිබඳව බෝධය සිත කිලිටවීම ගැන අවබෝධය ත පිසුදුර ගනීම කියන කොටස් පිළිබඳ අවබෝධයා පිට අවශ්‍ය වෙනවාම ප්‍රශ්න පාතයේ සඳහ පිළිතුර සපයන් එතව මෙම කොට ස්ටික තමයි. විශේණනි දේශ අන්තර්ගත විදිහයට පොත් පහට සම්බන්ධ අපි සාකච්ඡා කරන්නේ. යම්කිසි අවබෝධයක් ලැබෙන් තමයි පලම විඩෝක විදිහටම කොට ස් ටික එකතුකරන්නටේ දදුනේ ල කැමතිනම් මේ විභාග සඳහ පෙන සිටන් අනිවානයෙන් උලි මතක් ලාවගේක කමටක්දාාන්න මට පුළුවන්වෙ වී දිරිහයට BBC.. පාඩම් මාලාව YouTubeු චැනල්ල එකක තුළල විද්හ කරලතින ආකාරයටම මේක එක්ෙක් පොත්ත ගැන අවෝධත් මකම මේ එක් පාඩම් පිළිබඳු. සංශිප්ත ඩියෝ මලාක් එක තු කරන්න මේ වර්සේ දිනැතත් වාස්සර දෙක් තුනක් ඉස්සරහට කරගෙන යාට පස කවදධවි දවසක ම ස්වාස කරන තරවන්ටේ මහ ුල බඩ් පත්ව විකල එකට හේතුව තමයි ම සියලු පාඩක් යෝරණ එක කරන්න කිසිම YouTubeු චැනල්ලක්කෝ වඩිය පාඩම් මලාාවක් අප මේ වෙනකං ලංකාවේ චැනල්තුන මම දක්කින්න. දැක්කි නෑ ඇත්තටම එනිසා තමයි එම කතා කරන්න හිටිය. ගොඩක් දරු මගගේ මසර නං පොඩ හැදි මක්කර පලව ඩියකට. ම හි කටම කරග න්න ළුවන්න්න හොඳ කිය ුණ මයි ම මේ යිස් කට් එක එකතු කළ හැමෝගේ ම අදහස්සේ අපපි බලමු ඉදිරියේ දි මොකද කරගන්න අපට පුළුවන් වෙන්නන්නේ ක කියෙලා යිත් මටක් කරන්න සෙසු ාගහ සමන සොද්දී. ධර්මාචාර විබාගෙද ලැබෙන සහතිකගේයට ඇත්තටම ලොක ල්ලමක් ලොකු වටිනා කමක් තිය නිසා හමෝ ස් සහ කරන්න බාග සඳහ පෙන සිටින. වෛசைකිර කාට ලැජ්ව න මනාවක්න ඇත්‍ර වරදු හතලිය පන හා පනස් පහ වගේ වය සලින් නෑන් ම විभाගේ සඳහා ඕනෑ තරා මුහුණ දෙන අපි देखල න. ජැග්‍රही දවසක් හ ම දෙ න අටන ම ස මහාම්දුुරු.